දෙවෙනි කොටස අපේ දැකීම් නිවැරදි කිරීම බිම්මල් තෝරන විට ඔබ ඒවායින් සොයා බැලිය යුත්තේ කුමක්දයි දැන සිටිය යුතු බවට අචාන්චා හිමි අවවාද කරයි ඒ අන්දමින් පුහුණුව ආරම්භ කරන විටත් දියුණු කළ යුත්තේ කුමන හැඟීම්ද වැලකී සිටිය යුත්තේ කුමන අන්තරායන්ගෙන්ද ධෛර්යවත් කළ යුත්තේ කුමන මානසික ගතිද යන මේවා ගැන ඔබ දැන සිටිය යුතුය වරදෙහි බැඳීමට පෙළඹවීම හා ක්ලේශයන් ගැන නොතකා මැද මාවත සොයා ඒ ඔස්සේ ගමන් කිරීම සඳහා කැමැත්තක් වර්ධනය කරවන අපගේ ධෛර්ය හා ඉවසීම පුහුණු කර ගැනීමේ බලය ගැන උන්වහන්සේ අවධාරණය කරනසේක. ලෝභය, ද්වේෂය හා මෝහය පහළ වන විට ඒවාට යටත් නොවන ලෙස උන්වහන්සේ පවසා සිටිනසේක. අධෛර්යය නොවන්න. හුදෙක් සිහියෙන් යුතුව ඔබේ අදිෂ්ඨානයෙන් තුල ශක්තිමත්ව සිටින්න. ඔබ විසින් ලබන සෑම අත්දැකීමක්ම අනිත්‍ය හා දුකෙන් යුක්ත බව ඔබේ පුහුණුව වර්ධනය වීමත් සමගම ඔබට පෙනී යයි. මුළු පැවැත්මෙහිම පවතින ගති ස්වභාවයන්ගේ නිමාවක් නොපවතින මේ සත්‍ය කෙලින් සොයා දැන නිදහස් වීමෙහි ඇලී නොසිටීමේ ක්‍රමය ඉගෙනීමට ඔබ පටන් ගන්නෙහිය. නමුත් අපේ සතුට හා අසතුට යන දෙකම සමබර මනසකින් යුතුව විමර්ශනය කිරීමේ කැමැත්තක් මේ සඳහා අවශ්‍ය බව අචාන්චා හිමි සිහිපත් කර දෙයි. හදවත නිසසලව මනස පැහැදිලිවද ඇති විට අචාන්චා හිමි හඳුන්වන හුදෙක් එපමණයි යන සත්‍යයේ සමීපයට අපි පැමිණෙන්නෙමු. ධර්මය එනම් සත්‍ය ඇත්ත වශයෙන් ඉතාමත් සරලය. ඇති වී නැති වී යන සියලු දේ වෙනස් වෙන ස්වභාවයෙන් යුක්ත මේ මුළු ලෝකය ඇත්ත වශයෙන් හුදෙක් එපමණක්ම වෙයි. මෙයින් අදහස් වන දෙය අප සැබෑ වශයෙන් සොයාගත් විට අපට මේ ලෝකය තුලින්ම සැනසිල්ල ලැබීමට හැකිවේ.